අද දින විදුලි කප්පාදුව පැය 7යි මිනිත්තු 30යි. ඒ අනුව අද උදෑසන 8 සිට එම විදුලි කප්පාදුව ආරම්භ වුණා. උදෑසන 8 සිට සවස 6 දක්වා පැය 5ක් ඒ අනුව අඛණ්ඩව විදුලි කප්පාදුව සිදුවනවා. ඉන් අනතුරුව සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 2 කමාරක කාලයක් විදුලි කප්පාදුව කලප වශයෙන් ක්‍රියාත්මක බවයි මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ. ඊයේ දින මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කළා. මේ ප්‍රශ්නේ ඇති වෙන්න මූලික හේතුව ඉන්ධන නැමැතිවීම ඉන්ධන නැමැතිට මූලික හේතුව තමයි අපිට තියෙන විදේශ විනිමය ප්‍රශ්නය අපිට විදේශ විනිමය ප්‍රශ්නය නිසා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ආනයන කර ගැනීම අපහසුතාවයක් තියෙනවා අපි වැරදි මූල්‍ය ප්‍රතිපත්ති වැරදි විදේශ විනිමය ප්‍රතිපත්ති හේතුලා තියෙනවා කියන එක තමයි මහජන උපයෝගිතා කොමිෂමේ හැඟීම අපි රජයට මහ බණ්ඩාගාරයට මහ බැංකුවට තෙල් සංස්ථාවට CB එකට ඒ වගේම දේශපාලන අධිකාරියට එකපාරක් නෙවෙයි අපි කීප පාරක් මේ අවදානම ගැන කතා කරලා තියෙනවා ඒ මේ අවදානමෙන් ගොඩේ මේ ක්‍රියාමාර්ගත් අපි නිර්දේශ කරලා තියෙනවා ඒ දැනට ඒ කිසිම නිර්දේශයක් ඒ කිසිම උපදේශයක් ලබා ගන්නා බවක් පේන්නේ නැහැ ඒ අනුව තමයි මේ තත්ත්වයට අපි මුහුණ දීලා තියෙන්නේ අපිට මිලියන 150ක් අපිට හොයා ගන්න බැයි නම් මේ ක්‍රමයෙන් ගොඩෙන්න අපි ගිහිල්ලා අපි තියෙන ණය ඔක්කොම ගෙවනවා මම කිව්වර ලෝකෙට පරකාසයේ ගෙදෙට්ට මරගාති මෙතන අපිට විදුලිය නැහැ අපිට මේ අනිත් අත්‍යවශ්‍ය මෙලව දෙයක් නැහැ අපි කියලා ලෝන් ගෙවනවා මම නම් මේ තත්ත්වයේ අවුරුදු දෙකක් තිස්සේ අවශ්‍ය තැන් වලට දිගටම ගිහිලා තිබ්බා වැරදි මූල්‍ය ප්‍රතිපත්ති අපි අනුගමනය කරන්නේ මේකට කවුරු අකමැති වුණත් මම කියන්න දෙන්නේ කියනවා මේක තමයි ඇත්ත කතාව මේ ඇත්ත කතාවෙන් අපි අනිවාර්යයෙන්ම ගොඩ ආ යුතුයි මේ අතර රටේ පවතින විදුලි අර්බුදය මගහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබෙනවා. එමෙන්ම බලශක්ති උත්පාදනය සඳහා ඉන්ධන ආනයනයට පහසුකම් සැලසීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව සහතික කර ඇති බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කළේ. මේ අතර අවශ්‍ය ඉන්ධන සංචිත ලැබුණේ නැත්නම් හෙට දිනත් පැය 7ක් හෝ 8ක් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් පැවසුවා. මේ අවස්ථාවේ ජනතාව අනිවාර්යයෙන්ම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතුයි. නමුත් ජනතාව එහෙම කරද්දී රජයේ ආයතන සහ අමාත්‍යංශත් ඒ කැප කිරීම සිදු කළ යුතුමයි. පසුගිය දිනක විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතා නම් සඳහන් කළේ රජ ආයතනවල මාර්ගවල අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය ඉතිරි කර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. නමුත් රජයේ ආයතන එසේ කරන බවට නම් පේන්නේ නැහැ. මහජන උපයෝගිතා කොමිසම ඒ බව දන්වා අදාළ අමාත්‍යංශවලට සහ ආයතනවලට ලිපියක් යොමු කර තිබුණේ පෙබරවාරි මාස දෙවනදායි. නමුත් අද වනතුරු එය ක්‍රියාත්මක වී නැහැ. අපට මතකයි මෙවැනිම විදුලි අර්බුදයක් වසර 26කට පෙර ආවා. නමුත් එය නිසි ලෙස කළමනාකරණය කරන්නට එවක විදුලි බල ඇමතිවරයා ලෙස පත්වූ හිටපු කතානායක කරු ජයසූරිය මහතා ක්‍රියා කළා. ඒ රාජ්‍ය ආයතනවල සහ අමාත්‍යංශවල විදුලිය කළමනාකරණය කරගනිමින්. නමුත් වසර 26කට පසුව ආපු මේ අර්බුදයේදී ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරද්දී රාජ්‍යයේ ආයතනත් එසේ කළ යුතු බව මතක් කළ යුතුමයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.